රහ්මා හරුණා මෙලොව එළිය දකින්නේ බාහිර පෙනුමින් කිසිදු වෙනසක් නොමැති සාමාන්‍ය දරුවෙකු ලෙසින්. නමුත් හුසේනි හරුණා සහ ෆෝඩ් හරුණා නම් වූ ඇයගේ මාපියන්ට වෛද්‍යවරුන් පවසන්නේ ඇය ඉතාම දුර්වල ආකාරයේ දරුවකු බවයි. ඒ පිළිබඳව වැටහීමක් නොමැතිවීම නිසා ඒ එතරම් ගණනකට නොගන්නා හරුණා මව්පියන්ට එදා වෛද්‍යවරුන් පැවසූ කතාව ගැන යම් වැටහීමක් ලැබෙන්නට පටන් ගන්නේ රහ්මාගේ වයස මාස 3ක් පමණ වන විටයි. ඒ රහ්මාගේ හිස වර්ධනය වුවද අත් සහ පාද වර්ධනය වීමක් සිදු නොවන බව ඔවුන්ට අවබෝධ වූ බැවින්. රහ්මාගේ වයස මාස 3ක් වූ විට මව්පියන් ඇය රෝහලට ගැගෙන යන්නේ ඇගේ අත්පා සාමාන්‍ය ලෙස නොවැඩීමට හේතු දැනගන්නටයි. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබෙන්නේ ඇයගේ අත් සහ පාද කිසිම දිනක සාමාන්‍ය ආකාරයට වැඩෙන්නේ නැති බවයි. රහ්මා පෙළෙන්නේ ඉතාම දුර්ලභ වූ ජානමය රෝගී තත්ත්වයකින්. ජාත්මය රෝගී තත්ත්වයක් යනු කුමක්ද යන්න පිළිබඳව පවා රහ්මාගේ මාපියන්ට වැටහීමක් නැහැ. එම නිසා ඔවුන් පවසන්නේ ඉස්ලාම් දහමේ ඉගැන්වෙන භූතයක වූ ජින්ගේ බලපෑම රහ්මාට වැටී ඇති බැවින් ඇයගේ සිරුර අන් දරුවන්ට වඩා වෙනස් වී ඇති බවයි. රහ්මාගේ ගෙලට ඉහළ ප්‍රදේශයේ සාමාන්‍ය ලෙස වර්ධනය වුවද ඇගේ ශරීරය හෝ අත්පා නිසි ලෙස වර්ධනය වීමක් සිදුවන්නේ නැහැ. වෛද්‍ය වාර්තාවලට අනුව මෙවැනි දරුවකු උපත ලබන්නේ සජීවී දරු උපත් මිලියන 4කට එකක් ලෙසින්. මෙම තත්ත්වය හැඳින්වීම සඳහා නිශ්චිත විද්‍යාත්මක නමක් පවා මේ දක්වා යෙදී නැහැ. ඒට හේතුව රහ්මාගේ මෙම ජාන සැකැස්ම සහිත තත්ත්වය එදාම විරල බැවින් යුතුවීම නිසාත් එවැනි දරුවන් කීප දෙනෙකු පරීක්ෂාවට ලක්කිරීමෙන් පමණක් ඒට නිශ්චිත හේතු ඉදිරිපත් කළ යුතුවීමත් නිසායි. හෙන් ගොවියකු ලෙස වගා කටයුතු කරන රහ්මාගේ පියාත් වෙළඳපොලේ එළවලු විකුණන ඇයගේ මවත් රහ්මාත් ඇයගේ සහෝදරයාටත් කිසිදු අඩුපාඩුවක් සිදු නොකරන්නට වග බලා ගන්නවා. මව විසින් එළවලු විකුණද්දී පාරිභෝගිකයන්ගෙන් මුදල් අයකර ගැනීම සිදු කරන්නේ රහ්මා විසුනේ. විකුණන එළවලු මළුවලට දමා දෙන්නේ ඇගේ සහෝදරයන් විසින්. දිනපතාම රහ්මා වෙළඳපොල වෙත ඔසවාගෙන යන්නේ ඇගේ මවයි. ඒ ඇයටම වෙන් වූ ප්ලාස්ටික් බේසමක් තුළ ඇයව දමාගෙනයි. රහ්මා සතුව ප්ලාස්ටික් බේසම් දෙකක් තිබෙනවා. එකක් නිල් පැහැති, අනෙක කොළ පැහැති. ගෙදර සිට විට නිල් පැහැති බේසම තුළ ගමනක් යන විට කොළ පැහැති බේසම තුළත් ඇයව දමාගෙන යනු ලබනවා. ඒට හේතුව කොළ පැහැති බේසම උසස් තත්ත්වයේ එකක් වීමත් නිල් පැහැති බේසම බාල වර්ගයේ එකක් වීමත් නිසයි. වරක් ඇගේ මව ඇව ප්ලාස්ටික් බේසම තුළ දමාගෙන වෙළඳපොළට ගිය අවස්ථාවක ඒ දුටු එක් කරුණාවන්ත කාන්තාවක් ඇයට රෝද පුටුවක් පරිත්‍යාග කර තිබුණා. දැන් රක්මාගේ මව ඇය සහිත බේසම ඔසවාගෙන යාමට අවශ්‍ය නැහැ. රක්මාව බේසමට බස්සා බේසම රෝද පුටුව මත තබාගෙන එහා මෙහා ගෙන යනු ලබනවා. මේ නිසා රක්මාට ගමේ වටපිටාව පෙන්වීමට ඇයගේ බාල සහෝදරයාටද හැකියාව තිබෙනවා. ඔහු දිනපතා සවස් කාලයේ රහ්මා සමග ගම පුරා ඇවිද යනවා. මේ නිසා රහ්මා ගමේ ඇති බොහෝ දේ මල්ලීගෙන් ඉගෙන ගන්නවා. මේ වන විටත් ඇයගේ වයස අවුරුදු 19ක්. එසේ වුවත් තනිව ආහාර ගැනීමට පවා ඇයට හැකියාවක් නැහැ. රහ්මා ජීවත් වන්නේ විශාල බලාපොරොත්තු රැසක් සමගින්. ඇගේ එකම බලාපොරොත්තුව අනාගතයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. ඇය වඩාත්ම කැමැත්තක් දක්වන්නේ ග්‍රොසරියක් පටන් ගැනීමටයි. ග්‍රොසරියක් කියලා කියන්නේ ඕනම දෙයක් තියෙන ලොකු කඩයකට. ඒ වගේම කඩේකට මම කැමතියි. කවුරු හරි ඇවිදින් මොනාහරි ඉල්ලුවහම ඒව නැහැනේ කියලා කියන්නේ නැතුව බඩු ගන්න ඒ ණයට දෙන්න හැමදේම තියෙන ග්‍රොසරියක් පටන් ගන්න මම කැමතියි. දෙවියෝ එක කරන්න මට උදව් කරාවි. ඇය එසේ පවසා සිටිනවා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.